පේශල පූර්ණිකා යුවල කලින් ලංකාවේ ප්‍රේක්ෂකයන් අතර ලොකු කතාබහක්ම වපු තරු යුගලා. පූර්ණිකා තමන්ගේ අසාර්ථකුණ විවාහ ජීවිතේට සම්දින්න ගත්ත තීරණය පේශල නිසා ගත් එකක් කියලා ගොඩක් දෙනා ඒ කාලේ කිව්වා. කාලයක් යනකම්ම ඒ ගැන කිසිම අදහසක් දක්වන්න දෙන්නම පෙළඹුණේ නැහැ. නමුත් ඉතින් ඒ හැම කතාවකටම උත්තරයක් දෙමින් පසුගියදා පේශලත් පූර්ණිකත් විවාහ වෙලා තියෙනවා. කවුරුත් හිතුවේ නැති වෙලාවක මේ දෙනා හොරු රහසින්ම විවාහ වුණා කියලා තමයි සමහර අය නම් කියන්නේ. ඉතින් පේශල මේ අලුතින් පටන් ගත්ත ජීවිතය ගැන කතා කරේ මෙන්න මේ විදියටයි. අපේ ආදර කතාවට දැන් අවුරුදු දෙකම අර තුනක් විතර වෙනවා. මුලින්ම මමයි පූර්ණිකයි හොඳම යාළුවෝ. අපි එකම නාලිකාවක සේවය කරන්නේ. මෙහෙම යාළුවාගේ කාලය ගෙවෙති නොදැනුවත්වම ඒක ආදරයක් බවට පත් වුණා. මොන දේ කරන්නත් අපි හැමෝටම මානසික නිදහසක් තියෙන්න ඕනේ. අපි කොච්චර සල්ලි හම්බ කළත් මොන දේවල් කරත් අපි කරන වැඩවලින් සතුටක් සැනසීම හිතේ නිදහසක් නැත්තම් ඒ කිසිම දෙයකින් වැඩක් නැහැ. කොහොමත් මම යන විදිය පොඩ්ඩක් වෙනස්. යාළුවෙක් ආශ්‍රය කළත් මොන දේ කළත් මම ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුෙන් වැඩ කරන කෙනෙක් නම් නෙමෙයි. කසාද බඳීදිත් එහෙම එතනින් ලැබෙන ලාභ ප්‍රයෝජන මොකක්ද කියලා බලන්නේ නැහැ. ඒකම ලාභ ප්‍රයෝජනයයි බලන්නේ. ඒ තමයි මානසික නිදහස. ඒ වගේම මගේ දෙමව්පියන් එක්ක හොඳින් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. මගේ මව්පියන්ගේ ගරහන එයාලට වතුර උගුරක් දෙති ඒකට එක එක දේවල් කියන ගෑණියෙ මට කවදාවත් වැඩක් නැහැ. මම පූර්ණිකාට මගේ කැමැත්ත කිව්වට පස්සේ එයා එකපාරටම මට කැමති වුණේ නැහැ. එයාගේ ජීවිතේ ප්‍රශ්නක් තිබුණා. ඒ ගැන මම කතා කළා නැහැ. මිනිස්සු නොගැලපෙනවා නම් අයින් වෙන එක තමයි හොඳම දේ. සමහර මට පසුගිය කාලෙදි ගොඩක් මඩ ගැහුවා. මම කාගේවත් පෞල් ජීවිතයක් කැඩුවේ නැහැ. මට ඒක 100%ක්ම විශ්වාසයි. අපිට එහෙම කාගේවත් පෞල් ජීවිතයක් කඩන්න බෑ. හරියට ශක්තිමත් පෞල් ජීවිතයක් ගෙනියන දෙන්නෙක්ගේ මැද්දට පැනලා කාටවත් ඒ පෞල් ජීවිතය කඩන්න බෑ. ඒක තමයි ඇත්ත. මට එහෙම කාගේවත් පෞල් ජීවිතයක් කඩන්න ඌමනාවක් තිබුණෙත් නැහැ. ඒ ප්‍රශ්نين පස්සේ පූර්ණිකා වාශ්‍රය කරද්දී කතා කරද්දී පූර්ණිකා මගේ ජීවිතයට හොඳයි කියලා මට හිතුණා. ජීවිතයට අඩුම තරමින් වචනෙන් හරි උදව් කරන තමන්ගෙම කෙනෙක් ඕනි කියලා මට හිතුණා. සමහරු හිතනවා නම් මට ජනප්‍රියත්වයක් ගන්න මම පූර්ණිකාට ලං වුණා කියලා. ඒක වැරදි කතාවක්. මට එහෙම ඌමනාවක් නැහැ. මට ඕනුනේ මානසික නිදහස. විවාහ වෙලා ගෙදරට එදී මගේ අම්මත් එක්ක ගෑණි රණ්ඩු වෙලා කියන තැනක ඉන්න මම කැමති නැහැ. සැමියාගේ මව්පියන්ට සලකන්නේ නැති බිරියක් මට කොහෙත්ම වැඩක් නැහැ. ඒ දේ පූර්ණි දන්නවා. පූර්ණි හැමදේම තේරුම් අරගෙන ඉන්නේ. ඒ නිසා එයා එක ජීවත් වෙන ලේසි කියලා මට හිතුණා. මිනිසුන්ගේ දෛවය කියන මාරම දෙයක්. පූර්ණිකාගේ පුතා මාත් එක්ක ලොකු බැඳීමක් තියෙනවා. පුතා එක්ක මට තියෙන බැඳීම මාරයි. දරුවා කියලා කියන්නේ කාගේත් දරුවෙක්. ආදිත්‍ය මාත් එක්ක තියෙන එකතුව ගැන දන්න මිනිස්සු දන්නවා. නොදන්න අය කෝටියක් වුණත් ඒ කියන කතා මට අදාළ වෙන්නේ නැහැ. මම ඒ කතා සත පහකට ගණන් ගන්නේ නැහැ. ඒ කවුරු නොදැන හිටියත් මගේ හිත දන්නවා. ආදිත්‍යට මම හරිම ආදරේ. ඒ ආදරේ ගැන මට කියන්න තේරෙන්නේ නැහැ. මොනම හෝ ක්‍රමයකින් මේ බැඳීම මීට කලින් තියෙන්නේ නැති කියන විශ්වාසය මට හිතේ තියෙනවා. ඒක මට වචනවලින් කියන්න තේරෙන්නේ නැහැ. මේක සංසාරගත මුණ ගැසීමක් වෙන්නදී. සමහර වෙලාවට අපේම දරුවන් ඉඳලත් ඒ වගේ බැඳීමක් ඇති වෙන්නේ නැහැ. සමහර දරුවන් මව්පියන් එක්ක වැඩි කිට්ටුවක් එකතුවක් නැහැ. ඒ තාදිත් එක්ක මට වෙනම බැඳීමක් තියෙනවා. ඒක කියන්න තේරෙන්නේ නැහැ. මට ලෝකෙට පේන කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. අපි කවදාවත් හොර රහසේ විවාහ වෙන්න හිතුවේ නැහැ. මේක හදිස්සියේම ගත්ත තීරණයක්. අපේ මව්පියන්ට තමයි අපේ විවාහය ඉක්මනට ගන්න ඕනකම තිබුණේ. ඒ නිසා අපි එකට දිනයක් බලද්දී සුබ දිනයකට ජනවාරි 31 වෙනිදා ඉදලා තිබුණා. එහෙම නැති වුණොත් ආයමත් සුබ දිනයකට සැප්තැම්බර් මාසේ තමයි දින දුන්නේ. ඉතින් දෙපාර්ශ්වයෙන්ම කැමැත්තෙන් ඉතා සීමිත පිරිසකගේ එකතුවකින් පූර්ණිකාත් මගේත් විවාහ කිවිස ගැනීම ජනවාරි 31 වෙනිදා යොදාගත්තා. පූර්ණිකාගේ පැත්තෙන් දෙරණ නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂිකා ශර්මිලා ධර්මරාජත් මගේ පැත්තෙන් ප්‍රවීණ රාන්තන ගුරුවරයෙකු වන චන්දන වික්‍රමසිංහ හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතුපාට බටන් එක බලලා අපිට subscribe කරන්න.